අයිබෝන් ආශිර්වාදත්මක දවසක් ජීවමාන ජේසුස් වහන්සේ තුළ දැන් මේක ආගමක් නෙමෙයි මං ආගමික පණිවිඩයක් නෙමෙයි ක්‍රිස්තියානි කතෝලික කරන දෙයක්ත් නෙමෙයි මේක ජීවමාන දෙවියන් වහන්සේ එක දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නේ අපවයි මම මෙව්වා වූ ඒ දෙවියන් වහන්සේ ජීවත් වෙනවා ඒ දෙවියන් වහන්සේගේ නම තමයි ජේසු එතකොට මම කියන්නේ දැන් ඔයාලා හිතනවා කර්මයෙන් වාතාවරණය පාලනය වෙනවා කියන්නේ අපිට දැන් සමහර කට්ටිය කියනවානේ මේ හැන්න හැම දෙයක්ම සිදුවෙන අනේ කර්මේ අපි කරපු දෙයක් තමයි දැන් මොන හරි වුණොත් එහෙම අනේ අපි මේ ගිය ආත්මික පෙර ආත්මික සසරේක මෙහෙම මෙහෙම අපි කරලා ඇති ඒ නිසා මේ මෙහෙම අපිට අනුරූපව සිදුවෙන්නේ මතු භවයේදීවත් එහෙම නොවෙන්න අපි වග බලා ගමු ඒ නිසා අපි පින් කරගමු කුසල් රැස් කරමු ඔය වගේ දේවල් කියන මම මේ දේවල් පෞද්ගලිකව දන්නේ මම උන්වහන්සේව හොයාගන්නේ අර පරණදේ පහව ගියේ බෙන්න සියල්ල දැන් අලුත් වී තිබේ කියලා මමත් අර බෞද්ධ පසුබිමකින් තමයි මෙතනට ආවේ බෞද්ධ පසුබිමක ඉන්න තුළ මේ කාලය තුළ මම නොකරපු දෙයක් නැහැ බණ ඇහුවා සිල් රැක්කා පන්සල් ගියා පොහොය කර්ම කරා විනය කර්ම කරා හැමදාම රැට අනිවාර්යෙන්ම බණ අහනවා එක දිගට හිතන්නකෝ මගේ ජීවිත ලොකු කාලයක් 24/7 බණ යන ඒ චැනල්ස් පවා ඒවා පවා මම සුසර කරගෙන ඒ කියන්නේ මගේ මාර්ම සෙලිබ්‍රේට් විදිහට කැපකිරීමකින් ආවා වූ ගමනක් මම යමක් හෙව්වා මට මගේ හිස්කමක් දැනුණා එකෙන් පිරෙන්න ඕනේ වුණේ මට යන්න තියෙන තැන මම ඒක විශ්ේ කරගන්න ඕනේ වුණා ඉතින් මං ඒ දේවල් කරා 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 හැබැයි ටු නෝ අවේල් මට කිසි රයිට් ටෑන්ජිබල් ප්‍රසන්ස් එකක් අල්ලගන්න පුළුවන් වූ හාස්කමක් සාක්ෂියක් ලැබුණේ නැහැ. කියන්නේ දැන් මැරුණාට පස්සේ නිවන් සුව ලැබේවා කියලා දානවා. හැබැයි මැරෙන්න කලින් අපිට සාක්ෂියක් මොන හරි ස්ථීරව නිසකභාවයක් ඇෂුරන්ස් එකක් සර්ටිෆිකට් එකක් තියෙන්න එපා. මේ අනිවාර්යම මැරුණාට පස්සේ නිවන තමයි අපාය යන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආයි කතන්දර කියනවානේ මැරෙද්දී අන්තිමේදී වාට රයිට් ඔයා කොච්චර ජීවිත කාලෙම සිල් රැක්කත් මරණ මොහොතේ ඔයාගේ චුතිසිත වාට ක්ෂණික කෝපයක් තරහක් ගියොත් එහෙම ඒත් ඔයා අපාය යනවා කියනවානේ. ඉතින් ඒකයි ඒ තියෙන්න පුළුවන් එක සත්‍යයි රයිට් එවිට නුඹලා දැන සැබෑව දැනගන්නවත් සැබෑ විසින් නුඹලා වෙනස් කරනවා ඇත වව මාව මාවේ දෙවියන් වහන්සේ එතකොට දෙවියන් වහන්සේ තුළ ඒ වචනය තුළ හිටියොත් අපි උන්වහන්සේව අදාහගෙන නිහතමානිකමේ ගමන් කරුත් එහෙම අපිට ස්වර්ගය වරදින්නේ නැහැ එහෙනම් අර මම බැලුවා මම කලින් හිටපු මේ බෞද්ධ පසුබිම හරිම කම්ප්ලෙක්ස් මම මේ වැරදි මොනවත් මේ කාටවත් අපහාස කරනව නෙමෙයි මම මේ මං ආව ගමනක් වාට කියන්නේ මම මේ සාක්ෂියක් දරන්නේ ඒක හරිම සංකීර්ණයි ඉතින් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඊට පස්සේ ඉතින් හිතන්නකෝ ඒ උදාන ගාතාවක් පවා එහෙම හිතන්නකෝ මං ඒ මේ කටපාඩමින් කියන්නම් ඒ තරම් මං ආව ගමන වාට පැහැදිලි කරන්න ඕන නිසා රයිට් ඔයාලා දන්නවද දන්නෙත් නැහැ මෙනියා බර්තින් සංසාර ගොඩක් අය සංසාරයේ අනවරාග්‍ර සංසාරයේ ඉපදෙනවා කියනවා අනේක ජාති සංසාරං සන්දා විසං අනිබ්බිසං ගාහකාරකං ගවේ සන්තෝ දුක්ඛ ජාති පුනප්පුනා ගාහකාරක දිත්තෝසී පුනගේ හන්න කාසි සබ්බාති පාසක බග්ගා ගාහෝ ගෙතං විසංකිතං විසංකාර ගතං චිත්තන්තං නානංකය මජ්ජග මෙනියා බර්තින් සංසාර වණ්ඩඩයි සීකින් බට් නෝ ෆයින්ඩින් ද බිල්ඩර් ඔෆ් දිස් හවුස් රයිට් සොරෝෆුල් ඉස් රිපීටඩ් බර්ත් ආ කියන්නේ නැවත නැවත ඉපදෙන එක රයිට් ඒක තමයි දුක කියලා කියනවා ඉපදෙන එක ජීවය කියන එක දුකක් නෙමෙයි අර අපි හැමදේම දැන් මේ කොන්ට්‍රාස්ට් එකක් රයිට් ඒ කියන්නේ උන්වහන්සේ අපිව මැව්වේ අපිට ජීවිතය ජීවන හුස්ම දුන්නා ජීවත් වෙනවා කියන්නේ ඒක දුකක් වේදනාවක් නෙමෙයි ජීවත් වෙන නිසා තමයි මේ හැමදේම රයිට් ඒ හින්දා අපි තියාගෙන කන්නේ නැහැ තියාගෙන බොන්නේ නැහැ රයිට් තියාගෙන අඳින්නේ නැහැ මැරුණාට පස්සේ රයිට් තියාගෙන හොඳම සෙන්ට් තියනවා දැන් මේ මමත් එහෙම හොඳ පර්ෆියුම් එහෙම ගන්නවා තියාගෙන හොඳ පර්ෆියුම් ඔයා යූස් කරන්නේ නැහැ තෑගි ලැබෙනවත් තියනවා එතකොට මැරුණාට පස්සේ ඔයා කොහොමත් ගඳයි එතකොට ඔයාට පර්ෆියුම් යූස් කරන්න බෑ ඒ නිසා අලෝ මේ මොනවද කරන්නේ මේ මම මගෙන් අහන්නේ ඔයාට මොනවද කියනෝනේ මේ වර්ධිය වටා ගන්න එපා රයිට් තියාගෙන කෑම තියාගෙන කන්නේ නැහැ කෑම තියාගෙන කන්නේ නැහැ තියාගෙන බොන්න දේවල් තියෙනවා ඉතාලෝ මේ රස්නේ කාලයක්නේ ඔයාට නෙල්ලි ජූස්ද අරවද මෙව්වද බීම පෝටෙලෝ හැමදේම තියෙනවා තියාගෙන බොන්නේ නැහැ අරකු ලිකර් නෙමෙයි මම කතා කරන්නේ වර්ධි පැත්තට ගෙනියන්න එපා සංවාදේ ලස්සන ඇඳුම් තියාගෙන අඳින්නේ නැහැ සංවර ඇඳුම් රයිට් ලස්සන ඇඳුම් තියාගෙන අඳින්නේ නැහැ මේ කරකර කරාඹු ආයිත්තම් තියාගෙන ඔය ජුවලරි දාන්නේ නැහැ
අනිමේ මොකක්ද මේ අනිමේ මොකක්ද මේ රයිට් ඔයා හරි ලස්සනට පිළිවෙලට අඳින්න ඕනේ ඔයාගේ පෙනුමත් ප්‍රසන්න වෙන්න ඕනේ ඒ වගේම ඔයාගේ අභ්‍යන්තරයත් පෞරුෂත්වයේ අභ්‍යන්තරය හැදියාව ගතිගුණ වහා ඒවත් ප්‍රසන්න වෙන්න ඕනේ ඒවත් ප්‍රසන්න වෙන්න හැම වෙලෙම දැන් අපි වුණත් කැමති නෑනේ රයිට් ඔයා ළඟ ඉන්න කෙනා අම්මට සිරි හරිම ගඳ ගහනවා එහෙම හරි නෑ මං කියන්නේ මේ එහෙම අපි කෙනෙක්ව අඩු කරනවා සුළු කරනවා පල්ලෙහාට දානවා ඕවර්ලුක් කරනවා කියන එක නෙමෙයි. එහෙම කවුරු හරි හිටියොත් එහෙම තව කෙනෙක්ට කරදරයක් වෙන්න පුළුවන්. ඉන්න අපි වුණා දැන් හිතන්නකෝ සභාවකට විශේෂ තැනකට යද්දි රයිට් ඒක රයිට් දත්ත මැදලා රයිට් හොඳට සෝදගෙන පර්ෆියුම් වෙයා කරගෙන තමයි අපි යන්නේ. ඇයි ඒ? අපි පෙනුමෙන් ප්‍රසන්න වෙන්න ඕනේ සුවදිනු ප්‍රසන්න වෙන්න ඕනේ හැම ආකාරයෙන්ම ප්‍රසන්න වෙන්න ඕනේ දැන් දෙවියන් වහන්සේගේ දරුවා එහෙම ඉද්දි ඒ සියලු මහිමේ ගෞරවය දෙවියන් වහන්සේට කලින් එහෙම හිටියේ වැර හැලි ඇඳගෙන රයිට් අර එක චිත්‍රපටයක රයිට් මම හිතන්නේ රංජන රාමනායක මහත්තයාගේ ගේම් කියන චිත්‍රපටියේ අර ඩිස්කෝ ඩාන්ස් එකේ මේ මිතුන් චක්‍රබෝති නටනම් මේ වික විහිළුවක් ඈ රංජන රාමනායක මහත්තයා කියනවා අර කවුද මන්ද එකෙක් ඔළුවේ වණයක් බැඳගෙන රයිට් අර කරාටි වගේ අර බෙල්ට් එකක් බැඳගෙන නටනවා ඔළුවේ වණයක් බැඳගෙන උමුතු වෙන නටනවා කියනවා රයිට් අයම ඩිස්කෝ ඩාන්සර් කියනවා කියනවා ඉතින් අන්න ඒකයි නිකන් අර නිකන් අපි වන වනයක් බැඳගෙන වගේ නිකන් ඔහේ වැර හැලිය ඇඳගෙන සුවඳත් නැහැ අර ගඳ ගගා දාඩි දාගෙන හොටු පෙරාගෙන නාවර පෙරාගෙන ඇයි එහෙම ඉන්නේ හැකියාව තියාගෙන හොඳට ඉන්නකෝ ලස්සනට ඉන්නකෝ මේ ජීවිතේ දුකක් නෙමෙයි මේ ජීවිතේ දුකක් නෑ උන්වහන්සේ ඔයාලට මේ ජීවිතේ දෙන්නේ නැහැ මවන්නේ නැහැ මේ ජීවිතේ උන්වහන්සේ ඔයාලට දුන්නේ උන්වහන්සේ ඔයාව පපට් කෙනෙක් වගේ පාලනය කරන නෙමෙයි උන්වහන්සේ ඔයාලට දුන්නේ ඔයා මේක ජීවත් කරන්න ඔයා උන්වහන්සේ තුල සඵල වෙන්න උන්වහන්සේ තුල පල දරන්න උන්වහන්සේ තුල ඔයා අර්ථයක් නිර්මාණය කරන්න මේ ජීවිතේ අර්ථයක් නැහැ තීරුමක් නැහැ මොන දේ කරත් ඔයාලට තීරුමක් ලැබෙන්නේ නැහැ උන්වහන්සේ තුල විතරයි ඔයාගේ ජීවිතයේ අර්ථය සැබෑව ඔයා සොයා ගන්න යන්නේ ඉතින් ගොඩක් දේවල් වත් එක්ක බිතා ගන්න බලාපොරොත්තු වෙනවා උන්වහන්සේ ජීවනදායක ජලය උන්වහන්සේ කියන්නේ හරි ජලය වගේ ජලය අපිට නැතුව ඉන්න බෑනේ ජීවත් වෙන්න අමාරු වෙන උන්වහන්සේ තමයි අපිට ජීවය දෙන්නේ අපි ඔයවයි මම මැව්වව තැන උන්වහන්සේ තමයි ජීවමාන දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ එතකොට අපේ ගෙදරට අපි පයිප් ලයින් එක පීවිසි ඔය බට දාලා වතුර ගන්නවා එතකොට ගෙදර කොටස් බලන්නකො බෙඩ්රූම් එක වේවා ලිවිං රූම් එක වේවා කිචන් එක වේවා නේද ගොඩක් ගොඩක් කම්පාර්ට්මන්ට්ස් ඒ කියන්නේ සෙක්ෂන්ස් තියෙනවනේ අපේ ගෙදර ගෙදර ගොඩක් සෙක්ෂන්ස් තියෙනවා හැබැයි ওই හැම තැනකම කිචන් එක වේවා ওই හැම තැනටම වතුර එනවා බටලා ඉන්න එක හරහා අන්න ඒක තමයි දෙවියන් වහන්සේ ඔය ඒ බටලා ඉන්න එක හරහා එන ජලය දෙවියන් වහන්සේ කියලා හිතන්නකො වත් ජලය තමයි දෙවියන් වහන්සේ ජීවනදායක ජලය අපි ජීවමාන කරන්නේ උන්වහන්සේ කෙරෙහි තියෙන ඇදහිල්ල හානියතමානිකම් ඉතින් උන්වහන්සේ ජලය බට ලයින් එක මොකක්ද ඒ කියන්නේ බට ලයින් එක දාපුවම ඔයා කොතරක හිටියත් කිචන් එකේ හිටියත් වතුර එනවා බෙඩ්රූම් එකේ හිටියත් වතුර එනවා බාත්รูම් එකේ හිටියත් වතුර එනවා ඔයා ඒ බට ලයින් එක එලලා තියෙන කොහේ හිටියත් වතුර එනවා ඒ කියන්නේ රයිට් බට ලයින් එක කියන්නේ ඇදහිල්ල ඔයා මොන රටේ හිටියත් මේක අහන දැන් ඩුබායි වල ඉඳන් අපි වහන කට්ටි ඉන්නවනේ අන්න ඒකයි මේ උඩඟුකමක්කින් කියනවා නෙමෙයි මං කියන්නේ ඔයා කොහේ හිටියත් ඩුබායි දේශයේ හිටියත් ඔයා ලංකාවේ හිටියත් ඔයා ජපානයේ කොරියාවේ හිටියත් ඔයා ඇමරිකාවේ හිටියත් ඔයා කොහේ හිටියත් ඉන්නේ එකම දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ජීවත් වෙන දෙවියන් වහන්සේ මේ මැටි පිළිම ගල් පිළිම ගැන කතා කරනවා නෙමෙයි ඈ ගස් ගල් වන්දනාවක් ගැන කතා කරනවා නෙමෙයි රයිට් ඒක මිත්‍යාව සැබෑව ගැන කතා කරන්නේ ඉන්නේ එක දෙවියන් වහන්සේ ඔයා කොහේ කොතන හිටියත් සර්වවාසී සර්ව බලධාරි සර්ව පරාක්‍රම එකම තැනන් වහන්සේ දෙවියන් වහන්සේ ඉන්නේ උන් වහන්සේට ඔයා යාඥා කරද්දී උන් වහන්සේ ඔයාගේ යාඥාවන් අසනවා ඒ යාඥාවන් වලට පිළිතුරු දෙනවා ඔයාගේ ජීවිතයේ අර මිදිවැල්ල කතු වගේ පැහි ඉඳිමු සැම ඔයා උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය මේ තරම් සමීප කරගන්න හරියට අත්තයි මිදිවැලයි වගේ හරි අත්තත් එක්ක තමයි මිදිවැල සම්බන්ධයට ඉතින් අපි පළ දරන්නේ උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන තරමට අපි උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන උන්වහන්සේට සමීප වෙන තරමට උන්වහන්සේට කතා කරන තරමට තමයි අපි පළ දරන්නට යන්නේ සාර්ථක වෙන්න යන්නේ ජීවිතේ එතකොට මේ සිදුවීම වල කතා මේ දැන් අද කතා කරන්න යන්නේ මේ ඔයාගේ ඇදහිල්ල භාවිතා කරලා ඔයා මූණ දෙන්නා වූ වාතාවරණ සර්කම්ස්ටැන්සස්
circumstances වෙනස් කරගන්න හැටි ඔයා මූණ දෙන්නව ඕනම වාතාවරණයක් ආර්ථිකමය වාතාවරණයක් වේවා ඒක ආත්මික ඒක මොන වාතාවරණයක් වුණත් right ඕනම වාතාවරණයක් ඔයාට ජය ගන්න පුළුවන් සමරක් වෙලාවට ඔයා හිතන්නකෝ මම කොච්චර හොඳින් හිටියත් මෙයාලා මට මේ විදිහට කරදර කරනවා මෙයාලා මට හිංසා කරනවා මං කියන්නේ මේ කොඩි විනා නැවිනා අරයාගේ අත කඩනවා ඊව නිමිය ප්‍රේමණීය දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නේ සමාව දෙන දෙවියන් වහන්සේ උන්වහන්සේ තුල ඊව නැහැ අපි හිතකොට උන්වහන්සේ මේ ලෝකේ දිනාගත්තේ කොහොමද මේ ලෝකයාටම ප්‍රේම කළසේක ප්‍රේමයෙන් දිනාගත්තේ ප්‍රේමයෙන් ඔයාවයි මාවයි දිනාගත් උන්වහන්සේ මාව නම් දිනාගත්තේ ප්‍රේමයෙන් ඈ කොඩි විනා අනවින කරලා තව කෙනෙක්ගේ බෙල්ල පාවගලා හූනියම් කරලා යක්කු කරන වැඩ තමයි ඒවයි එතකොට උන්වහන්සේ තුළ තියෙන්නේ අන සදාකාලික කිසිදා නොනස්වන ප්‍රේමයක් තියෙනවා ඉතින් ප්‍රේමයෙන් තමයි උන්වහන්සේ ඔයාවත් මාවත් දිනාගන්නේ එතකොට අපි මොන වාතාවරණයකින් කියත් හිතන්න ආර්ථික වාතාවරණයක් ළමයාගේ අධ්‍යාපනය නැත්නම් ළමයාගේ චර්යාව මොන හරි ඕනම වාතාවරණයක් අපිට ඇදහිල්ල හරහා වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ වාතාවරණයට ඉඩ දෙන්න එපා ඔයාව පාලනය කරන්න. ඔයා සියලු වාතාවරණයන් පාලනය කරන්න ඇදහිල්ල කරන කොටගෙන ඇදහිල්ල භාවිතා කරලා. Let your faith control every circumstance, right? ඔයාගේ ඇදහිල්ල හරහා ඒ කියන්නේ ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේ කෙරේ තියෙන නොවෙනස් වෙන නිසකකම රයිට් ඒ විශ්වාසය භාවිතා කරලා ඔයා ඒ සියල්ල වෙනස් කරන වාතාවරණ වෙනස් කරන එතකොට මේක දේවදාසෙක් හරහා ලැබිච්ච පණිවිඩයක් එතකොට මම බෙදා ගන්න එතකොට මේ ඔයා බයිබලයේ මාක් ශුද්ධ මාක් සුවිශේෂය ගන්න එතකොට ඒකේ 5 වෙනි පරිච්ඡේදය සම්පූර්ණයෙන් කියවන්න ඔයාට අදහසක් එයි එතකොට ඇදහිල්ලෙන් අපි වාතාවරණය වෙනස් කරගන්න නම් ඔයා ඇදහිල්ලෙන් අංක 1 මුලින් කරන්න ඕනේ තීරණය කරන්න ඕනේ හරි අද දවසේ මම කන්නේ නැතුව නිරාහාරව උන්වහන්සේට යාඥා කරනවා රයිට් මේ assignment එකක් කරන්න තියෙනවා මම චුට්ට චුට්ට එක පටන් ගන්නවා උන්වහන්සේට නමස්කාර කරමින් යාඥා කරමින් හිර වෙන තැන්වල මට මාර්ගයක් විවෘත කරන්න කියලා රයිට් මම යාඥා කරමින් මේ ගමන යනවා අන්නවා තීරණය කරනවා 2 තීරණය කරලා දැන් නිකන් බකන් නිලාගෙන ඉඳලා හරියන්නේ නැහැ තීරණය කරනවා ඒක ක්‍රියාවට නගන්න ඕනේ රයිට් මොකද ක්‍රියාවෙන් තොර ඇදහිල්ල මල ඇදහිල්ලක් මලානික ඇදහිල්ලක් කියනවා මැරෙනවා වගේ ක්‍රියාව නැත්තම් තීරණය විතරයි ගොඩාක් කට්ටිය අපේ ලංකාවේ සැලසුම්කාරයෝ ඉන්නේ සැලසුම් නම් දානවා අම්මට Siri එහෙමනේ වචනේ කියන්නේ ලෝකයේ වචනේ ඒ කියන්නේ හවුස් වලත් මාර සැලසුම් දානවා අපි දානවා හැබැයි ප්‍රායෝගික නැහැ රයිට් අන්න එකයි ඒකයි හදාගන්නත් බැහැ ඉන්දා අපි ප්‍රායෝගිකව අංක 1 ඇදහිල්ලෙන් තීරණය කරා ඊට සංක 2 අපි කැප කරන්න ඕනේ කාලේ ශ්‍රමය මුදල ඒ ගත්තා වූ ඇදහිල්ලේ තීරණය ඇදහිල්ලෙන් ක්‍රියාත්මක කරන 2 ඇදහිල්ලේ ක්‍රියාව ඇදහිල්ලේ ක්‍රියාව කරගෙන යද්දී රයිට් උන්වහන්සේ අපේ ඇදහිල්ලේ ප්‍රතිඵලය දෙන උන්වහන්සේ ස්පිරිට් ඔෆ් ග්‍රේස් අනුග්‍රහයේ ආත්මය උන්වහන්සේගේ ආත්මය අප මැදේ තබලා උන්වහන්සේ අපට ආශිර්වාද කරන්නට යනවා අපි එකෙන් ඒ වාතාවරණය ජය ගන්නට යනවා අන්න එකයි දැන් ගොඩක් කට්ටියට යක්කු එහෙම වැහෙනවා කියනනේ රයිට් කිසි ප්‍රශ්නයක් නෑ අන්ධකාරයේ ඒ බලවේග තියෙනවා යක්කු වැහෙන්නේ ඇයි එයා රයිට් අන්න එකයි එයාගේ ජීවිතේ සැලසුමක් නෑ ඔය දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නේ නෑ දෙවියන් වහන්සේගේ සැලැස්ම එයාගේ ජීවිතේ සම්බන්ධ මොනවද කියලා එයා දන්නේ නෑ එයා ඔහේ අර ගහක රයිට් ගහකින් අර කොලයක් කැඩිලා ඒ කියන්නේ පාවි ඔහේ යනවා වගේ ඉබාගාතේ යනවා අන්නේ වගේ. එහෙම නෙමෙයි අපි සම්බන්ධ වෙලා ඉන්න ඕනේ මිදිවැලක අතු වගේ උන්වහන්සේත් එක්ක පෑහිලා සම්බන්ධ වෙලා ගමනක් යද්දි. උන් අපි ඇදහිල්ල හරහා උන්වහන්සේ හරහා සියලු වාතාවරණ අපි පාලනය කරන්නට යනවා. එතකොට අපිට එහෙම ඇදහිල්ලක් නැහැ අපිත් එක්ක දිව්‍යමය බලයක් හස්තයක් ක්‍රියා වෙන්නේ නැහැ. එතකොට එක එක යකා ඇවිල්ලා අපි මේ ශාරීරියේ දෙවියන් වහන්සේ මේව දේව මාලිගාවනේ. මේ දේව මාලිගාව කියන්නේ මේක තියෙන්නේ මනුෂ්‍ය ශාරීරියේ තියෙන දෙවියන් වහන්සේගේ ආත්මය. රයිට්? ආත්මයෙන් අපි රයිට් ඒ බලයෙන් පිරින ආත්මයෙන් පිරින්නයි තියෙන්නේ එහෙම එතකොට දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ඔය පිරින්නේ නැත්නම් ඒ වෙනුවෙන් යාඥා කරන්නේ නැත්නම් එක එක යකා ඔහි රෝන්ද ගන්න යක්කු පිසාචෝ ප්‍රේතය කුම්බාණ්ඩෝ ඉන්නවනේ රයිට් ඒ කියන්නේ මම බෞද්ධ පසුබිමින් ආවා කියන්නේ ඒක මැරිච්ච ගමන් එහෙම එක එක අසුද්ධ ආත්ම ඉන්නවනේ ඔය තිරෝකුඩ්ඩ සූත්‍රය කියලා තියෙන තිරෝකුඩ්ඩේසු තිට්ටන් තියෙනවා මැරිච්ච ගමන් අන්න ඒක යකා ආත්මය කුම්බාණ්ඩය පිසාචය ප්‍රේතය අන්න ගෙදර මැරිච්ච ගෙදර දොර මුල්ලේ යන්න ඉන්නවා බලාගෙන ඉන්නවා
කාගේ ඇඟටද රිංගන්නේ කියලා. ඊට පස්සේ දැන් මේ බයිබලෙත් තියෙනවා ලෙජියොන් කියලා. එක අසුද්ධාත්මයක් ආපුවාම අයා යාගේ කොන්ටැක්ට්ස් තියෙනවා තව තව අසුද්ධාත්ම ගණනාවක්. ඒතර අසුද්ධාත්ම 100ක් විතර ඒ මනුෂ්‍යගේ ඇඟට ගියපම වැඩක් නැහැ. ඒ ජීවිතේ අනිවාර්යයෙන්ම අන්ධකාරයි, මූසලයි, කාලකන්ණී කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ, වැඩකට නැහැ. ඒ නිසා අන්න ඒක ආලෝකයට එන්න දේවාල ඔය හූනියන් රාවු කාල කොව්වට අත ගහන්න එපා. ඕක අත ගහන්න ජීවිතේ විනාශ වෙන එක විතරයි වෙන්නේ. ජීවිතේ මලානික වෙන එක විතරයි වෙන්නේ. ජීවිතේ රෝගාතුර වෙන එක විතරයි වෙන්නේ. ජීවිත කාර්මණ්‍ය වෙන එක විතරයි වෙන්නේ. ඉතින් ඇදහිල්ලේ උන්වහන්සේ තුළ අපි වාතාවරණය වෙනස් කරමු. සියලු වාතාවරණ අපි ජයගමු. ජේසුස් වහන්සේ තුළ විතරයි අපිට හැම වාතාවරණයක්ම ජය ගන්න හැකියාව තියෙන්නේ.